ඔයා හිතන්න එපා ඔයා කැලුම් විජේතුමනි. ඒකින්ද අපි අපි පොඩි කාලේ ඉඳන්ම දැකපු කැලුම් අයියා ඔයා. මට ඇත්තටම මොනවලු ක්‍රිකට් කෙනෙක් කියලා. ලංකාවේ තියෙනවා නම් මොකක් හරි රංගන ශිල්පියෙක් වෙන්න කියලා කොහි හරි වැඩමුළුවක් මම නොගියපු තැනක් නැහැ. මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක්ෂොප් එක ආරම්භ කරන්න අපි නරක ගිරවෙක් හොඳ ගිරවකට වැටෙනවාම හැදෙනවා වගේ මම ඒක එතනින් හැදුණා කියන එක තමයි මම විශ්වාස කරන එකයි. කියන්නේ ජනප්‍රියත්වයේ කියන එක ඇතුලේ තියෙන්නේ හුදෙක්ම තරඟකාරීත්වයක් විතරයි. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා ළඟපාවපු වෙන ඔය ආසම එක මොකද්ද කියලා මම ඉස්සලම් කියන්නේ වීරයගේද කියලා. ඒ කාලේ තිබුණේ මේ මේ VHS කැසට් දාන මේක. මම උක පතුරු ගැහුවා. අපේ අම්මා කියනවා උඹගේ ඇස් දෙක කොහෙල් හැරිම යනවා. මේ තරම් මම චිත්‍රපටි බලනවා. අපි හොඳට රඟපෑවට වැඩක් නැහැ. අපි කැමරාමන් හොඳ නැත්තම්. දැන් තනමල්ලිල කොල්ලෙක් ස්ක්‍රිප්ට් එක ලියන්න පාදක වෙන්නේ මගේ තාත්තගේ මරණේ. මම දැක්කේ දනුකගෙන් මගේ පිළිමුගුවක් විදියට. බාධක මැද්දේ මම දනුකව තෝරගත්තා. ටෙලිවිෂන් එක පිස්සු නැටුවොත් එහෙම බල්බූරු සමාජයක් තමයි අපේ හැදෙන්නේ. ඔය ඔක්කොම ඔළුවට දාගෙන ජීවත් වෙන්න ගියොත් අපි මේක හෙන පිස්සුවක් වෙනවා. තාත්තා මොන වැරද්ද කරත් පුතාවත් කතර ගන්න જાතියක් නැහැ. මම විශ්වාස කරන එක තමයි මොන දේ වුණත් අවසානයේ ඉතුරු වෙන්නේ gedara විතරයි කියන්නේ. YouTube නාලිකායි දැන් මේක තනිකර පිස්සුවක්. කොහේ හරි කාගෙරි කුණු ගොඩක් වෙලා උසලා account එකට සල්ලි දාගන්න විදියක් තමයි. ඉතින් ඒක ඇතුළතදී මම විශ්වාස කරනවා අපි ඒකට පාවිච්චි වෙන්න ඕනේ නැහැ කියලා. action එකෙන් පස්සේ මම කොච්චර වැඩ දැම්මත් වැඩක් නැහැ. අවසානයේ අපි ඉතුරු වෙන්නේ අපි කරපු වැඩ ටික. ඒක නිසා මම කියන්නේ මම කටවහගෙන වැඩ කරනවා. මම හිතන්නේ මම පටන් ගත්ත විතරයි තාම කියලා. හට් වාටිත් කැලෝ අදාපි ඔබත් එක්ක මේ කතා කරන්නේ කොළඹ කිංසි පාරේ බොහොම අපූර්ව බුටික් හෝටලයක ඉඳන්. මේ හෝටලේ නම මණියම්පති. හරිම අපූර්ව තැනක්. ඒ අපූර්ව තැන ඉඳගෙන අපූර්ව කතාබහක නියැලෙන්නට කල්පනා කරන්නේ අපූර්ව මිනිස්සෙක් එක්ක. ඇයි මම මේ මිනිස්සයා කියන වචනේ පාවිච්චි කරේ? මේ කතා කරන්නට යන ආරාධිතය සැබවින්ම මහපොළුවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සෙක් නිසාවෙ. ඔහුට අපි හැමෝම හදවතින් ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතාවයටත් වඩා මනුස්සකමට. ඉතාමත්ම ආදරෙන් අපි ඔබව පිළිගන්නවා ආයිබෝන් කියලා. ආයිබෝන් කැලුමයි. මේ අද අපි කතා කරන්නේ රොෂාන් රවීන්ද්‍ර රාජපක්ෂ කියන අපේ ආදරණීය රංගන ශිල්පියත් එක්ක. මම නම කිව්ව හරිනේ. ඉතින් කොහොමද හොයාගත්තේ රාජපක්ෂ කියන එක? මම ඇත්තටම රාජපක්ෂ කියන්නේ මේ ඒක නිකන් වස්සාන සීනේට සෙනෙෂ් දාපු නමක් අයි. ඒ කියන්නේ මේ මට ඇත්තටම තියෙනවා රාජපක්ෂ තේවගේ රවින්ද්‍ර කුමාර් කරුණාචන්ද්‍ර මගේ සම්පූර්ණ නම. ආයි කියමු. රාජපක්ෂ තේවගේ රවින්ද්‍ර කුමාර් කරුණාචන්ද්‍ර. ඒ කියන්නේ මේ රෝෂාන් කියලා එකක් නෑ මගේ මේ මට දැන් උපෙන්සාතිගේ මට හැමෝම කියන්නේ රෝෂාන් කියලා. ගමෙත් හැමෝම කියන්නේ රොෂාන් කියලා. මොකද මට ගෙදර මගේ ආච්චි මගේ තාත්තගේ අම්මා පොඩි කාලේ ඉඳන්ම මාව ගෙදරට ගෙන හැම දවසෙම මට රොෂාන් කියලා කතා කරලා තියෙනවා. ඉතින් හැමෝම දන්නේ රොෂාන් කියලා. එදා ඉඳන් අද වෙනකම්ත් මට මේ මම ඒක අරගෙන ගියායි. එහෙම තමයි රොෂාන් රවීන්ද්‍ර උනේ. ඔය රොෂාන් රවීන්ද්‍රගේ බාල කාලේ ඉඳන් අපි පටන් ගමු ඔබේ ගම පවුලේ තොරතුරු. මගේ අම්මා කොට්ටාවේ. කොට්ටාවේ තල්දියාවල් කියන ප්‍රදේශයේ තාත්තා පිළියන්දල. මම මුල් කාලේ මම පාසල් යන්නේ කොට්ටාවේ රුක්මල්ගම් මහාවිද්‍යාලයේද. ඊට පස්සේ ගෙදර පොඩි පොඩි හැලහැප්පීම් හින්දා මම ආපහු පිළියන්දලට එනවා. පිළියන්දල තමයි මම හරියටම ස්ථානගත වෙන්නේ. පිළියන්දල තමයි මම අධ්‍යාපනය හදාරන්නේ පිළියන්දල බෑවල රාජසිංහින්. ඊට පස්සේ ඉතින් මම අතර මොල් වල විතරයි කරන්නේ. මම ඒලෝ ගන්න හම්බෙන්නේ නැහැ මට. පස්සේ මට හිතෙනවා රස්සාවක් කරන්න ඕන මේ පවුලේ කී දෙනෙක් හිටියත්? පවුලේ 4 දෙනයි මම බාලයා. බාලයා? ඔබ බාලයා පවුලේ බාලයා. එතකොට මම රස්සාවකට යනවා. ඒක කියන්නේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් තමයි මම ඉස්සල්ලාම මේ ඇයි උසස් පෙළ කරන්න හිත දුන්නේ නැත්තේ? කැමති උන්නේ නෙමෙයි ගෙදර වටපිටාවත් එකට බලපෑව සහ මට ඇත්තටම ඕනලුයි ක්‍රිකට් කෙනෙක් වෙන්න. මට නළුවෙක් වෙන එක නෙමෙයි මගේ අදහස දෙන්නේ. මම කොච්චර අම්මලාගේ යාළුවන්ගේ අම්මලාගෙන් බැනුම් අහලද්ද මම ළම කොල්ලෝ එක්ක හවුකරගෙන ක්‍රිකට් ගහන්න ගිහිල්ලා. ඇත්තටම මම මේ පිළියන්දල මාව ඉස්සල්ලාම මේ කොල්ලෝ අතර ජනප්‍රිය වෙන ක්‍රිකට් කෙනෙක් විදිහට මට හොඳට බෝල් කරන්න පුළුවන්. 6 සයිඩ් අර සොබ් බෝල් 6 සයිඩ් කියලා ගහන්නේ ඒ කාලේ.
ඒක මං ලංකාවේ හතර වටේම ගිහිල්ලා අපි හොඳට සෙල්ලම් කරනවා. ඉතින් නමුත් මට මේ පාසල් කාලේ ඉඳන්ම මේ රංගන ශිල්පියෙක් වීමේ ආසාවක් රංගන ශිල්පියෙක් වෙන්න ඕන කියන එක නිකමට වගේ හීනෙන් වගේ මට ඒක එහෙම එකක් තිබිලා තියෙනවා. මං ඒ කාලේ ඉඳන්ම කියවනවා. ඊට පස්සේ මගේ ගෙවල් ලවට හිටිය මගේ හොඳ යාළුවෝ ටිකක්. ඒ කියන්නේ මම ගමේ ඉස්කෝලට යනකොට ගෙවල් ලවට හිටපු හුඟක් මගේ යාළුවෝ මේ හොඳ ඉස්කෝලවල වලට ගියේ. එතකොට හැමතිස්සෙම මේ ක්‍රිකට් ගහනකොට වුණත් මාව එලෙවල් කාණ පැදගෙන යනවා ඔය අශෝක කියලා මගේ ගෙවල් ගාව මගේ යාළුවෙක් මට වඩා අවුරුද්දක් බාලා ඒ රොෂාන් වරෙන් අපිත් එක්ක මගෙත් එක්ක මෙහෙම කරමු කියලා කිව්වා. මම එතනදී මේ මම කල්පනා කරා මම දෙවෙනි මම ගණන් විතරයි ගණන් මට පාස් කරගන්න බැරි මම දෙවෙනි පාරක් මම ඊට පස්සේ කල්පනා කරා මම මෙහෙමම මේ හෝටල් ශිෂ්‍යයෙක් මම ස්ටුවර්ට් කෙනෙක් වගේ මේ ඉගෙන ගන්න මම එන්.ඒ.බී. මම ඒ කෝස් එකට දාලා ටික කවසක් ඉනකොට මම වැඩ කරා තැංකීපේක කොල්පිටිය වල තියෙන ස්පොන්ජ් කියන මම ඒකෙත් මම වැඩ කරලා තියෙනවා කාලයක් ඒකේ වැඩ කර කර ඉඳද්දී මගේ මට දැන් මේ මගේ ගුරුවරයෙක් වෙන මේ ගුරුවරයෙක් යාළුවෙක් ඒ හැම දෙයක්ම තියෙනවා ප්‍රියන්ත සිරිකුමාර කියන මහත්මයා. ඉතින් එතුමා මාව වේශ නිර්මාණ ශිල්පියෙක් විදිහට අසහායකෙක් විදිහට මාව අරගෙන ගියා. ඒ අරගෙන ගියේ පළවෙනි දවසේ ඉඳන් මම තීරණය කරා මම මට මගේ අඩුපාඩු හදාගෙන මම ගමන යන්න ලෑස්ති වෙන්න ඕන කියන එක. එදා ඉඳන් මම මගේ යාළුවොත් එක්ක මම එක්කව වෙලා කියවලා බලලා ලංකාවේ තියෙනවා නම් මොකක් හරි රංගන ශිල්පියෙක් වෙන්න කියලා කොහේ හරි වැඩමුළුවක් හරි කොහේ හරි පාඨමාලාවක් හරි මම නොගියපු තැනක් නෑ. හැම එකකටම සහභාගී වුණා. සහභාගී වෙලා විතරක් නෙමෙයි මම ඒක ඉවරනකම් මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ තරුණ සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමා එකක් කරා මම. සෝමනාථ සුභසිංහ මහත්මිය ගාව කෞශල්‍ය අනුන්දුලා ඒකේ මම ඉගෙනගෙන තියෙනවා. මහේන්ද්‍ර පෙරේරාගේ වර්ක්ෂොප් එක ආරම්භ කරන්නේ අපි. එහෙම ගත්තාම සුබෝධිය ඒ වගේ මට කියන්න බෑ. ඒ කියන්නේ හුඟක් තැන්වලට මම ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මොකද මට ආස හිතුණා රංගන ශිල්පය කියන එක මේ හදාරන්න ඕන. සහ මගෙත් එක මම වැඩ කරපු හුඟක්ලා ප්‍රියන්ත අයියා හරි සමරය අයියා හරි ඔය හැමෝම මට කිව්වේ මේ ඒ මොකද ඒගොල්ලෝ එළියෙන්ම බලාගෙන හිටියා මම මේකප් කරාට මම ඇසිස්ටන්ට් විදිහට වැඩ කරාට මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ හැම එකකින්ම වැඩ කරනකොට මගේ ආසාව තිබුණේ රංගන ශිල්පියෙක් වෙන්න කියන එක ඒගොල්ලෝ දැනගෙන හිටියා. සහ මම විශ්වාස කරනවා රංගන ශිල්පියෙක් කියන්නේ නිකම්ම නිකන් මට ආසයි වුණාට වාට ආසයි වුණාට රංගන ශිල්පියෙක් වෙන්න බෑ. ඒකට පොඩි පරිචයක් එන්න ඕනේ කියන එක මම මේ වෙනකොටත් මම ඒක විශ්වාස කරනවා තදින්ම. ඉතින් මගෙත් එක වැඩ කරපු හුඟක් මගෙත් එක එකතු වෙලා එකට කාමරවල හිටපු හුඟක් යාළුවෝ කැම්පස් වල ඉගෙන ගත්ත යම් හැදෑරීමක් තිබිච්ච මිනිස්සු මම හිතනවා මට මාව අර නිකන් අර නරක ගිරවෙක් හොඳ ගිරව් ගොට්ට වැටෙනවාම හැදෙනවා වගේ මම ඒක එතනින් හැදුණා කියන එක තමයි මගේ බලාපොරොත්තු මම විශ්වාස කරන එකයි මේ. ඉතින් එදා ඉඳන් මගේ ගමනම ස්ටෙප් බයි ස්ටෙප් මම එනවා උඩට. ඉතින් මම ඒක හරි ආසාවෙන් මම කැපවීමෙන් මහන්සියෙන් ඒ ගමන යනවා. වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට ජීවිතය ආරම්භ කළ කලා ලෝකේ ඔබ සහාය අධ්‍යක්ෂකවරයෙක් වෙනවා ටෙලිනාට්‍යවල. ඔව්. ඊට පස්සේ මුල්ම ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට සහභාගී වන්නේ චිත්‍රපටි රංගන ශිල්පියෙක්. ටෙලිඩ්‍රාම එකක්. උදාහරණයක් විදිහට මම දැන් ඉස්සෙල්ලා මම ඒ කාලේ වැඩ කරා අග්නිදාය කියලා ෆිල්ම් එකක් අයිලට මතක නම් කමල් අයියා ඇඩ් කරපු අශෝදා හැම ඇඩ් කරපු. ඒක මම මේකප් ඇසිස්ටන්ට් විදිහට හිටියේ. එතකොට මට අපි කල්තොර හිටියේ මට කෝල් එකක් ආවා මේ ඒ අධ්‍යක්ෂකවරයාගෙන් මේ පොඩි ඉන්ටර්වියු එකක් තියෙනවා එන්න කියලා. මම එතනට ගියාම මම එහේ ඉඳන් මම කොළඹ ආවා. ඇවිල්ලා මම ගියාට පස්සේ මේ මට කිව්වා අලුත් අපි කරන අලුත් ටෙලිඩ්‍රාම එක කොල්ල හැටියට මල්ලි මම ඔයාව තෝරගෙන ඉවරයි. අනිත් අය මම තාම හොයනවා. මම කල්පනා කරා මේ මාව හොයාගෙන ඉවරයි කිව්වම මොකද ඒක මට හම්බෙච්ච ලොකු අවස්ථාවක් නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා මම ওই වැඩ කරපු හුඟක් කෙනෙක් මට කතා කරලා තිනවා මල්ලි මේක කරන්න එන්නකෝ මේක කරන්න මම කවදාවත් ගිහිල්ලා නැහැ. මොකද මගේ ටාගට් එකක් තිබුණානේ හොඳ දෙයකින් එළියට. ඔව් එන්න ඕනේ කියන දේ. ඉතින් කොහොමාරි එතකොට මම ෆැන්ටසි ඇවුනේ ඌ අරවා මේවා කියන්නේ ඔය සෙනෙෂ් බණ්ඩාර දිසානාය කරා ඒකේ ඒකෙත් මම මේකප් ඇසිස්ටන්ට් විදිහට හිටියේ. නමුත් ඒකේ මට චරිතයක් හම්බුණා. මම ඒ චරිතය කරා. ඉතින් ප්‍රධාන චරිතයක් විදිහට මට හම්බෙච්ච පළවෙනි අවස්ථාව ඒක. රොහන් සමරදිවාකර තමයි ප්‍රොඩියුසර් හිටියේ. රොහන් නැහැ තමයි මට කතා කරලා කිව්වා ප්‍රශාන් මං
ඔයාව තෝරන් ඉවරයි මම අනිත් අය තමයි තාම තෝරගන්නේ කියලා මේ ඉතින් මට ඒක හම්බුණා මම මට මතකයි ඒකේ මමයි අංජුලා රාජපක්ෂය තමයි ඉස්සලාම රංගපෑවේ චතුරිකා පීරිස් ඒකේ චූටි කැලලකට ඇවිල්ලා රංගපාලා ගියා ඒ කියන්නේ ඒ කාලේ පසු කාලේ චතුරිකායි මමයි දෙන්න එකට රංගපෑව ආදරණීය අවස්ථාවේ ඕක තමයි මගේ ප්‍රධානම පළවෙනි ප්‍රධාන චරිතයක් විදිහට රංගපාපු එක ඔබ හැම විටම මිනිස්සු අතරට ගියේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට මේ දෙකේ ඔබට වෙනසක් තේරුණාද මුලදිම කොයි පැත්තටද මගේ ගමන දිශානතිය විය යුත්තේ කියලා ජනප්‍රිය රංග ධාරාවටද චරිතාංග රංග ධාරාවටද කියලා මම හිතන්නේ ඔබ ලැබූ රංගනයේ පිළිබඳ අධ්‍යාපනය තුලින් නිරන්තරයෙන්ම ඔබ යොමු කරන්නට ඇත්තේ චරිතාංග රංගන ශිල්පියෙක් පැත්තට වන්නට ඕන ඒක මෙහෙමයි මට දැන් මම රංගන ශිල්පියෙක් විදිහට මුලින්ම මේකට පය තිබ්බා නම් මම හිතනවා මමත් යනවා යයි හුඟක් වෙලාවට ජනප්‍රිය ධාරාවේ මම හුඟක් වෙලාවට මම මේක ඇතුළේ කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කරපු හින්දා මට තේරුණා මේ දෙක අතර තියෙන ලොකු වෙනස. ඒ කියන්නේ ජනප්‍රියත්වයේ මිනිහෙකුට තියෙන්න ඕන. නමුත් මේ ජනප්‍රිය ඇතුළේ මේ අධ්‍යාත්මිකවත් ඒක ඇතුළේ තියෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ජනප්‍රියත්වයේ කියන එක ඇතුළේ තියෙන්නේ හුදෙක්ම තරඟකාරීත්වයක් විතරයි. දැන් උදාහරණයක් විදිහට රංගන ශිල්පියෙක් කියලා කිව්වහම මේ තරඟකාරීත්වයකට එහා ගිය දැනුමක් අවශ්‍ය වෙනවා එතනට. ඉතින් ඒක නිසා මේ අර මම එකයි කිව්වේ මට හම්බෙච්ච මගේ මේ යහළුවෝ සහ කියවීම බැලීම මේ රංගන ශිල්පියෙක් වුණාම දැන් අර අර කියලා තියෙනවානේ මම මේ මේ බරතමුණිත් කියලා තියෙනවා අර සතත අභ්‍යාසයේ විඋප්පත්තිය බොහෝ අසුපිරිතන් මම විශ්වාස කරනවා ඒක ඒ විදිහටම ඒ කියන්නේ රංගන ශිල්පියෙක් කියන්නේ චරිතයක් තෝරගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ අපිට ඒක අත්දැකීමක් තියෙනවා නම් ඒ දේශපාලන වටපිටාව ගැන අත්දැකීමක් තියෙනවා නම් හැදෑරීමක් තියෙනවා නම් එහෙම නැතුව මම රංගන ශිල්පියෙක් වෙච්ච පළියට මට චරිතයක් දුන්නට ඒක උඩ ගොඩ දාන්න බෑ මම විශ්වාස කරන එක මම දැකලා තියෙනවා ගොඩාක් දක්ෂ රංගන ශිල්පීන්ට ඒගොල්ලොත් එක්ක කතා කරාම ගොඩක් අත්දැකීම් තියෙනවා එයාට ඒ අත්දැකීම් නැවත පෙරලලා කැමරා එක ඉස්සරහා මේ ඒ කියන්නේ අඩුපාඩුවක් නැතුව පෙරලන්න පුළුවන් මිනිස්සු දැන් උදාහරණයක් විදිහට මම විශ්වාස කරනවා ලංකාවේ හිටිය හොඳ රංගන ශිල්පී දැන් මෑත කාලෙම ගත්තොත් එහෙම මේ අපිට ඉන්න ළඟම එක්කන තමයි මහේන්ද්‍ර පෙරේරා මහේන්ද්‍ර පෙරේරාට චරිතයක් දුන්නාම එතුමා චරිතයකට චරිතයකට කියන්නේ සම්බන්ධින වෙලාව හරි ඉක්මන කියන්නේ අපිට ක්ෂණිකයෙන් ඒකට එන්න පුළුවන් යන මොකද හේතුව එතුමාට ඒ තරම් අත්දැකීම් ගොන්නක් තියෙනවා දැන් අපි හැමෝටම ජීවිතයේ අත්දැකීම් තියෙනවා නමුත් ඒ අත්දැකීම ආපහු පෙරලලා කොහොමද ගේන්නේ කියන එක ඒක දක්ෂතාවයක් ඒක හැමෝටම බෑ ඉතින් මම හිතනවා මේ අඩුවෙඩි වශයෙන් ඉතින් ඒක ඒ කුසලතාවය මටත් තියෙනවා කියලා සහ මම එතකොට මම චරිතයක් තෝරගන්නකොට හැමතිස්සෙම මම බලනවා ඒ චරිතයකට නිකම්ම ෆැන්ටසි චරිතයක්ද මේක නැත්නම් යථාර්ථයක් තියෙන චරිතයක්ද කියන එක එතනදී මට මාව මට යාට තෝරගන්න පුළුවන් හින්දා මම හිතනවා මම තෝරගන්නේ ඔය ගොඩක් වෙලාවට මිනිස්සු අතරට කියා කියලා ඔබ නිරූපණය කරපු චරිත දිහා බැලුවාම ඒ චරිත හැම එකක්ම හදවතේ රැඳෙන චරිත මිනිස්සුන්ට දැනෙන චරිත මේ චරිත අවුරුදු ගණනාවක් ගියත් හිත වලින් අහක් කරන්නට බෑ විශේෂයෙන්ම මෑත කාලයේදී ඔබ නිරූපණය කරපු චරිත දිහා බලනකොට සහෝදරයා ටෙලිනාට්‍යයේ චරිතය ඒ වගේම වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ චරිතය සත්‍ය ටෙලිනාට්‍යයේ චරිතය ඒ වගේම දස්කොන් මේ වගේ ටෙලිනාට්‍යවල රඟපාපු හැම චරිතයක්ම මිනිස්සුන්ගේ හිත බොහොම තදින් පැහැරගත්තා මේ චරිත මේ තරම් හොඳින් රඟපාන ඔබ කොහොමද මේ අත්දැකීම් ලැබුවේ මට හම්බෙන චරිත මම තෝරගත්ත චරිතසා මට කතා කරපු චරිතය ඇතුළේ තර්කයක් තියෙනවා ඒක නිකම්ම නිකම්ම මේ හිතලුවක් විදිහට ලියපු චරිත නෙමෙයි ඒවා දැන් උදාහරණයක් විදිහට සහෝදරයා ගත්තොත් සහෝදරයා එකට ඒ රචකයාට ඒ පිටපත ලියන්න අත්දැකීම් ටිකක් මහ පොළොවේ අත්දැකීම් ටිකක් තමයි අරගෙන තියෙන්නේ ඒ අජන්ත කියන චරිතේ තම යහළුවාගේ බිරිඳව ආරක්ෂා කරන්න ඒ ඒ ඒ චරිතයේ පෙළගස්සලා තිබුණු විදිය හරිම මේ නිර්මාණාත්මකයි සහ මේ ඒක යථාර්ථවාදී. එතකොට ඒ ඒ වගේ එකක් නිරූපණය කරන්න අපිට මේ සමාජ මං කිව්වේ ඒකයි සමාජ අධ්‍යක්ෂකින් කොහොමද රංගනයට දායක වෙන්නේ කියන එකට හොඳම උදාහරණයක් ඒක.
आनंद अभिनायक महात्म्या ओब बोहोम लंगीन असुरु करन केने एक पारटम वीरया गेदरा एवित टेलीनाट्य पितपत ओबट बार दीला मे चरितय करन्न किव्वा मोन वगे हंगीमद्द हितट दैनुने इसलाम कियन्नोने आनंद अभिनायक कियन्ने कलुमय लंकावे इन्न प्रवीणतम दक्षतम हरिया निहांड वैडी वैडी मे समाजगत विन्न भूम हरि निहांड दक्ष परिणतम कलाकार अध्यक्ष यथुमागे नाट्यवल रंगपान मम हुडाकाल हरि आसा यानी मम वेश निरूपण शिल्पी एक विद्यार सहायक एक विद्यार वेडकर्ण काले मैं वेडकर मैं ऐसी ना बला यथुमागे नाट्य हसरोन विधि मैं बल मट एक मटन का अरे जीवित मेसुटी सत्न मे अभी पीटिपास बला ये सत्र उपरी भुक्ति मुकद मट आनंद मम आनंद महत्व आनंद मत मट कथाकर हम गिदे रोशा मेन के लिए मैं गिदर गया मैं हर सत्र मैं इंदिने क्लब मुकद हेतु इन आप रंगन शिल्पी मे गामिनी पोसक महात्मा गेदर इति मंग ये अद्यक्ट लभ मी ये मत जीवित बेदागा हम चिकट मैं हर कमती फलवीन कारण देवनी कदम यतुमत्क मैं गुड़ा पेड कर ली मठ अध्यक्ष वर एक मठ सेलू निधास दीला हेमदया पिटपते ओणमदया कथाभाकर अध्यक्ष वर वीर गिदर टेलरा मेकन मम हिटी जर्मनी पटंगा मम हिटी जर्मनी मट हिट को सामान्य उदय मम नगटी आनंद मत को मट मे रोशा मम्मी वेडकर मट मे वेट आवे मंगे तिंकी मंगे तलमाली को मगे नाटी मैं वेडट गील मम आनंद महत मल अंका टापूगा अम्म मारक पानवा मे वेडकर तीन मट वेडकर बे मट मेक ओया तू मम्मी करा कि वील बला मट पालन पलवन करगा मट मेकरा कथाकरा मम पीटपत लंका की पालनी लंका बेसगा पीटपत पोटास पाल मैं पोटास पाल बेलवा मट हेतना मेक तम मगे चारी लाइक मेहत कालिक मगिंग कवर पापी आसमिक मुखदी मैं इसलाम के वीर आगे ඔබේ විතරක් නෙමෙයි මගෙත් කවුරු හරි ඇහුවොත් ජීවිතේට දැකලා තියෙන හොඳම ටෙලිනාට්‍ය මොකද්ද කියලා මම කියන්නේ වීරයා ගෙදර ඇවිත් thank you ඒ වගේම ටෙලිනාට්‍යයක මම දැකපු ප්‍රියකරනම චරිතය මොකද්ද කියලා මගෙන් කවුරු හරි ඇහුවොත් මම කියන්නේ ඔබ නිරූපණය කරපු චරිතය කියලා thank you bhai මේක මේ ඔබ මං හඳුනන නිසාවත් ඔබ මේ සම්මුඛ සාකච්ඡාවේදී මාත් එක්ක නිරත වෙන හින්දාවත් නෙමෙයි මට මේ සාකච්ඡාවට ඔබව කැඳවාගෙන මේ දීති විච්ච ප්‍රධානම උත්තේජනය තමයි ඒ චරිතය ඒ චරිතයට පුදුමාකාර ආදරයක් මන් දක්වන්නේ මං ওই ටෙලිනාට්‍ය නැරඹි YouTube එකේ එක දිගට ඒ එපිසෝඩ් ගානම කොටස් ගණනම බලන්න මාව පෙළඹෙව්වා හිත ඉඩ දුන්නේ නැහැ ඇහැ අහකට ගන්න මේ තරම් ඔබේ රංගනයේ විශිෂ්ටයි ඒ නිසාමයි ඔබ මේ වර සුමති සම්මානවලදී හොඳම රංගන ශිල්පියාට මේ සම්මානින් පිදුම් ලැබුවේ ඒ විතරක් නෙමෙයි ඉතින් ඒකේ ඒ අත්දැකීම් ටික මම හොයාගෙන ගියා රංගන ශිල්පියෙක් දැන් एस दिख तीयन के अस् दिख नती जीवित पल पटांगा दवासी अस् दिख नतिवेचन हुई पेनीला एस दिख नतिवेच मन सुगर लोग विन शक्ति मे अर्दकेंट जीवित हमेल तीन तंगे मगे थिंग ये अर्दकेंट तरगने पलवीन दवास दी आनंद आनंद पीट मेवे का चारती रंगपाने गी हम पलवीन दवास दिख पलवीनी दर्शन वारे देवनी दर्शन वारे तुंगनी के अनगा अपिटत् ताम मे एंगट एवीलाकन टीक विलावाख्यान मूलिक पलवीनी सीन दिखतू एनक आनंद अभिनायक तम दिशा की मे वृषा मेक बलू तवपड विनास्कर मेक मेमकरा मेमकरा देवनी दवा सीतर एनकोट मट एवीला सूपर नियम दंग हर दंग मटत्ते मंगेक मट मे हेमदेक पेनवाने मट मे पेन अब मैं पेन तीन मम रंग कंटाक्ट मैं किसी वाट तिने मम रंग एक मट मिश्वास मट
ගෝඩ් ගිවින්ස් කියලා තමයි මම විශ්වාස කරන්නේ දැන් හැබැයි ඉතින් මට දැන් පුළුවන් ඒක මම මේ කරන්න මොකද මම ලෝකෙත් බිහි වෙච්ච හුඟක් චිත්‍රපටි මම බල්ලා තියෙනවා මගේ පොඩි අක්කමට ඉස්සල්ලාම අර ඒ කාලේ තිබුණේ මේ මේ VHS කැසට් දාන මේක ඉතින් මට එහෙම ඩෙක්කක් එවලා තිබුණා ඒ කාලේ ඉතාලි වෙනදා මම උක පතුරු ගැහුවා අපේ අම්මා කියනවා ඔබගේ ඇස් දෙක කොහෙල් හැරිම වෙනවා මේ තරම් මම චිත්‍රපටි බලනවායි දැන් මම ඉන්නේ පිළියන්දල්ලි බොර්ලස් ගමුව තිබුණා වීඩියෝ ෂොප් එකක් වගේ නේද ඒ දැන් සමහරලාට මට ඒ අයියා හම්බ වෙනවා ඉතින් මට කියනවා මේ උඹ නළුවෙක් වෙච්ච එක හන්ද යන්නේ මගේ මේක තිබිච්ච හැම දෙයක්ම බලලා තියෙන්නේ කියලා ඉතින් ඒ වගේ කැස් බෑවේකට හිම් හිම් බලවහම මේ දැන් මගේ යාළුවෙක් කැස් බෑවට ඇවුවා මම වීඩියෝ පීස් වගේ කරන ඒ කාලේ මාව කිව්වා මා අයියා මේක ඔක්කොම ටික බලලා තින්නේ එයාගෙන් අහන්න කියලා ඉතින් ඒ වගේ මම මේ ඒක මං හරි මගේ ඉන්ට්‍රස්ට් එක මං හරි ආසයි මේ මේ පුදුම රුචිකත්වයක් දක්වුවා. ඒ කියන්නේ හොඳම චිත්‍ර සමහරලාට මම ගෙදර ඇවිල්ලා බලනකොට මට මේ බලපු එකක් තමයි මට ආයි දීලා තියෙන්නේ. ඒ තරමට මම බල්ලා තිබ්බ. දැන් තෝරා බේරාගෙන බලන්නේ එහෙම ලොග් බලන්නේ මම. හැබැයි ඒත් වැදගත් නේද? දැන් චිත්‍රපටියක් බලන්න නැතුව අපිට කියන්න බෑ මේ චිත්‍රපටිය හොඳද නරකද කියලා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඒ කාලෙදී ඔබ කරලා තියෙන අතට අහුවෙන හැම දෙයක්ම බලනවා. හොඳ දේ අරගත්තා. හරියට හරි. ඉතින් එහෙම තමයි මේ මං හිතන්නේ මේක මම ගොඩනගාගත්තේ ටිකෙන් ටික මහන්සි වෙලා ඉතින් නැවතත් අපි වීරයා ගෙදර වෙච්ච චරිතය ගැන කතා කරමු. ආ ඉතින් මම හිතනවා ඉතින් මේ මහන්සිය මට අනිතක මට හම්බ වුණා හොඳ කෲ එකක් චාන්ද්‍රි සිනරත්න ජයනි අනේ මට හරි අපි මේ නාට්‍ය අපි කතා නොකරම එක්කෙනෙක් තමයි නෙතලි නානායකකාර. ඒ කියන්නේ එයාව මේ මේ හුඟක් වෙලාවට මේ මේ ඔය ජජ් බෝඩ් වලින් නෑ එයාව අහුන්නේ මට හරි දුකක් ඒක මට ඒක පුදුමාකාර දුකක් ඕ මොකද ඒක මම එතුමීක දැක්ක විශිෂ්ටතම රංගනේ ඉතින් ඒක මම දන්නේ ඉතින් කො මොන විදියටද ඒක මිස් වෙලා ගියේ කියලා කියන්නේ මේ අන්තිකර චූටි දරුවා ඇත්තටම කොහෙන් ආවද කියන්නේ මම දන්නේ මට පළවෙනි දවසේම මේ අනඳ බිනා කිව්වේ මේ ආවහම මේ රොෂාන් ඔයාව බලාගන්න ඔයා බලාගන්න යාව මොකද ඔයත් එක තමයි ගොඩක් තියෙන්නේ මෙහෙම මෙහෙම කියලා අනේ මට පැය දෙකක් තුනක් යනකොට පොඩි මගෙත් එක පොඩ්ඩක් මාරු විදිහට සෙට් වුණා ඊට පස්සේ ඇත්තටම මාමයි පුතයි වගේ තමයි අපි දෙන්න හිටියේ මේ ඉතින් මං හිතන්නේ අපි ওই අපේ නාට්‍යයක් සාර්ථක වෙන්න මේ මේක තනි එක්කෙනෙක් එකක් නෙවෙයිනේ අපි හැමතිස්සෙම කියන්නේ මේක මේ 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 කණ්ඩායමක දෙයක් මම හොඳට රඟපෑවට වඩාක් නෑ මගේ ඉස්සරහ කෙනා රඟපෑවේ නැත්තම් අපි හොඳට රඟපෑවට වඩාක් නෑ අපි කැමරාමන් හොඳ නැත්තම් ඉතින් මේ වීරයා ගෙදර ඇවිත් කියන එකේ මේ ක්‍රූ එක හොඳට සෙට් වුණා ඉතින් ඒක ඒකේ මේ ඒ ඒ ඒ සෙට් එකේ තිබිච්ච මේ ඒක හින්දා තමයි මං හිතන්නේ අද වීරයා ගෙදර ඇවිත් මේ මෙතනට ඔසවලා තියලා තියෙන්නේ වීරයා ගෙදර ඇවිත් ශ්‍රී ලංකේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ රන් සලකුණක් නොමැකෙන අයුරින් සටහන් කරපු ටෙලි වෘතාන්තයක් ඒ වගේම අපිට අමතක කරන්නට බෑ ඔබේ ප්‍රථම අධ්‍යක්ෂණය තනමල්විල කොල්ලෙක් කියලා නම මුලින් කියනකොට හිතට ගියේ වෙන අදහසක් හැබැයි ටෙලි නාට්‍යයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කොටස් බලන්න පටන් ගත්තාම නැවත වරක් YouTube එකේ තමයි බලන්න පටන් ගත්තේ. ඒ අදහස හැම පිටින්ම වෙනස් වුණා. පුදුමාකාර කැමැත්තක් තියුණා දැන් මේ රොෂාන් රවීන්ද්‍රගේ පළවෙනි අධ්‍යක්ෂණය. මොකද්ද මේ මිනිස්සයා කරන්නේ? ඒ කුතුහලය තියුණා හිතේ. හැබැයි ඔබ පුදුමාකාර විදියට ප්‍රේක්ෂකයන්ව ග්‍රහණයට ගත්තා. මේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද? මගේ ඇයි පළවෙනිම අධ්‍යක්ෂණය තමයි මට වෙනයක ආනන්ද බේනායක මට දුන්නා මේ සංසාරී පීසරන් කියන ඒකාංගික ටෙලි නාට්‍ය. ඒක මට 2012 විතර මට හොඳම අධ්‍යක්ෂකවරයා විදිහට සම්මානයක් හම්බුණා. ඊට පස්සේ මගේ දෙවෙනි එක තමයි මේ තනමල්ලි කොල්ලෙක්. වෘතාන්ත. ඒකට දැන් තනමල්ලි කොල්ලෙක් ස්ක්‍රිප්ට් එක ලියන්න පාදක වෙන්නේ ඇත්තටම මේ මගේ තාත්තගේ මරණය. මගේ යාළුවෙක් ඇවිල්ලා ගෙදර මගේ පිටවත් රචකයා මගේ තාත්තගේ මරණය මගෙත් එක්ක ඒ දවස් හතම හිටියා අපේ ගෙදර හිටියා එතකොට ඉතින් මං එන අයට කතා කරනවා ඉතින් රැයට අපි කතා කරනවා එහෙම තමයි පළවෙනියටම මේ අපි දෙන ටෙලි නාට්‍යයක් ලියමු කියන එක පටන් ගත්තේ ඉතින් මේක මගේ ජීවිත කතාව නෙමෙයි හැබැයි මේක අපේ ජීවිත කතාව ඒ කියන්නේ මේ හැම කෙනෙකුටම සමීපයි යම් කිසි කොටසක්
හැම කෙනෙක්ගේම චරිතයක් එතන තියෙනවා හරියට හරි මම කියන්නේ අන්න එතනයි සහ මේ ඔය මම කතා කරන්නේ 96 ඉඳන් 2004 5 වෙනකන් ඒ කාල සීමාව ඒ අපේ කාල සීමාව ඉතින් ඒක නිසා මේ මම කියන්නේ මේක අපි හැමෝගෙම ජීවිත කතාව අපි කියන්නේ මට එකට පිට රටේ ඉඳන් කොච්චර මිනිස්සු කතා කරාද කොච්චර වැඩි හිටියෝ මට කතා කරා 2019 20 මගේ හැරවුම් ලක්ෂය කියලා මම හිතන්නේ බීරයා ගෙදර ඇවිත් එකට ලංකාවෙන් පිට ඉන්න හුඟක් ප්‍රේක්ෂකයෝ මට කතා කරා ඒ වගේම තමයි තනමණිල කොල්ලෙක් ගියාට පස්සේ තවත් ප්‍රේක්ෂකයෝ මට ගොඩාක් පිට රටවල වල ඉන්න පිට රට ගිය අම්මා තාත්තා මිස් වෙච්ච පිටිපස හැරිලා බලනකොට ජීවිතේ මේ 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 කොණිත්තන මිනිස්සු පපෝ කොණිත්ත ගන්න මිනිස්සු මට කතා කරලා මේක අපේ කතාව මල්ලි මේක මගේත් මාම කෙනෙක් මෙහෙම හිටියා මගේත් අයියා කෙනෙක් මෙහෙම හිටියා මගේත් අක්කා කෙනෙක් මෙහෙම හිටියා සමහර අය මට කතා කරලා කියනවා මල්ලි ඔකේ වැවේ නෑ වට අපි නෑ මේ පූල් එකේ ඔය ඉස්කෝලේ මෙහෙම හිටියට අපි කොළඹ ඉස්කෝලේ ගිහිල්ලා ආවිල අපි පූල් එකේ නාලා අපි toy ඔය ජීවිතේ තමයි අපි ගත කරේ මේක වෙනසක් නෑ කියලා ඉතින් මම හිතනවා ඉතින් ඒක නිසාම මිනිස්සු හැමෝටම මේක පොදු කතාවක් වුණා. එවකට ටෙලිනාට්‍ය කියලා මිනිස්සු විශ්වාස කරන් හිටපු ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පොඩ්ඩක් වෙනස් වුණා ඒක ඇතුලේ. ඔය ඔය හේතු සාධක ගොඩක් එක තමයි තනමණිල කොල්ලේ ජනප්‍රිය වෙන්නේ. ඒක ජනප්‍රියම ටෙලිනාට්‍ය ඇතුළටත් එවකට ඒ ලංකාවේ ඒ පීරියඩ් එකේ මිනිස්සු වැඩිපුරම බලපු ටෙලිනාට්‍ය. YouTube එකේ පවා YouTube එකේ පවා මෙතනදී තවත් විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. දැන් ඔබ රංගන ශිල්පී. මේ ටෙලිනාට්‍ය පුරාවටම යන ප්‍රධාන චරිතයත් බොහොම වැදගත්. මේ චරිතය දැන් බොහෝ විට අධ්‍යක්ෂකවරයාටම රඟපාන්න හිත දෙන්න පුළුවන්. ඔබ රඟපාන්න බැරි කෙනෙක් නෙමෙයි. ඔබ සම්මානනීය රංගන ශිල්පී. හැබැයි ඔබ අවස්ථාව දෙන්නේ ඉතාම තරුණ රංගන ශිල්පියෙකුට දනුක දිල්ෂාන්ට. දනුකව තෝරගන්න ඔබට හිතුනේ කොහොමද? ඒක අවුරුදු 10ක් විතර ලියාගෙන හිටපු පිටපතක්නේ. එතකොට ඕක ওই පිටපත මුල් අවදියේ ආනන්ද අබේනායක මහත්තයා අතරත් ගියා මේක කරන්න කියලා. කවුද අපි අනුරුද්ධ ජයසිංහ ඒ වගේ ප්‍රධාන ධාරාවේ අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් අතරේ ඕක මාරු වෙච්ච පිටපතක්. ඒ හැමෝම ඇතුළේදී මම තමයි ඒකේ ප්‍රධාන චරිතේ හිටියේ. දැන් මට මම දෙ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ අපේ නිෂ්පාදකවරයා ෆාහිම් මවුදු මට කතා කරලා ටෙලිනාට්‍යයක් කරන්න කිව්වා මගේ මගේ ඔළුවට ආයික් මම මේක කරන්න ඕනේ කියන එක තමයි ඒ ගත්තට පස්සේ මම හිතුවා මේකට දැන් මගේ කාලේ පැනලා දැන් මම ඉස්කෝලේ කිට් එකක් ඇඳලා ඉස්කෝලේ ළමෙක් විදිහට රඟපාන්න යනවා කියන එක ඒක මම සුදුසු වැඩක් නෙමෙයි ඉතින් මම මම රංගන ශිල්පියෙක් විදිහට මම දැනගන්න ඕනේ මගේ වපසරි මොන විදිහටද තියෙන්නේ කියලා ඉතින් මම ඒකෙන් අයින් වෙලා මම ඊළඟ පරම්පරාවට මේක ගත්තා. දැන් මම රංගපාන කාලේ ඔය විහිටියේ ධර්මප්‍රිය ඩයස් සුජීව ඒ වගේ අපේ ඉස්සලා පරම්පරාව කට්ටි. දැන් මේකෙදි මම මම ඇසුරු කරලා තිබුණා ඔය කට්ටිය ඔක්කොම දසුන් ලාංජනලා දනුකලා. මම දැක්කේ දනුකගෙන් මගේ පිළිමුබුවක් විදියට. ඒ කියන්නේ මට විශ්වාසයක් තිබුණා රංගන ශිල්පියෙක් විදියට මෙයාට කැමරාව අලුත් නැහැ මෙයා රඟපාලා තිනවා සහ මම මෙයා වැසුරු කරලා තියෙන හින්දා මම දන්නවා මට මේක බේරගන්න පුළුවන් වෙයි කියන එක මගේ ඔළුවේ තිබුණ හැමතිස්සෙම බාධක මැද්දේ මම දනකෝ තෝරගත්තා මුලින්ම මම මේ ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ෆාහිම් මවුජුත් මහත්මයා මගේ ප්‍රොඩියුසර්ද එතුමා මට සියලුම يعني මට තීරණ ගන්න මට අවස්ථාව දීලා තිබුණා කිසිම බලපෑමක් කරේ නැහැ කිසිම බලපෑමක් කිසිම වෙලාවක ආවේ නැහැ බලපෑම තියෙන වෙලාවෙ මම ගණන් ගත්තේ නැහැ සමහරట్లా ඒ කියන්නේ මම එතුමා ගැන නෙමෙයි මම මේ කියන්නේ අපේ සමහර තැන් මොකද මේ මේක ඇත්තරම මේ අර ගඟේ අනිත් පැත්තට පීනවා වගේ වැඩක් මොකද ඒ කාලේ මේ වගේ වියදම් කරලා ටෙලිනාට්‍ය කරන්නේ අනිත් එක මේ තරම් ලොකු කාස්ට් එකක් එක දැන් ජර්මනියේ ප්‍රංශේ වගේ කොළඹ තනමල්ලිල බලහරුව මම ගත්තාම දවස් 90 විතර ෂූට් එකක් කොටස් 40 ගන්න. කවදාවත් දෙන්නේ නැහැ ප්‍රොඩියුසර් කෙනෙක් එහෙම කරන්නේ. චැනල් වලින්වත් අපිට දෙන්නේ නැහැ. මොකද චැනල් වලින් එවකට තිබිච්ච මතවාදය තමයි මේ ලංකාවේ ටෙලිනාට්‍ය එහෙම ජනප්‍රිය කරන්න බෑ එහෙම සල්ලි හම්බ කරන්න බෑ කියන එක. ඉතින් ඔය හැම එකක්ම අපි බින්දයි ඒ ඒ නාට්‍ය ඇතුලේ. ඒ සියලුම
ඒතිබිච්ච මේ මතවාද ඔක්කොම කඩලා කුඩු කරලා දාපු ටෙලිනාට්‍යයක්. ඉතින් මම කියන්නේ මෙතනින් එහාට මෙතනින් එහාටත් අපි සිංහල ටෙලිනාට්‍ය වලට මේ අවස්ථාව අරගෙන දිගට අපි යන්න ඕනේ කියන එක. අපිට අපේ නිර්මාණකරුවෝ ගොඩක් ඉන්නවා හොඳ නිර්මාණකරුවෝ. ඉතින් ඒ අයට මේක විවර කරලා දීලා මේ අපිට මේ මේ අපේ නාට්‍ය ශාස්ත්‍රයේ අපිට ජය ගන්න පුළුවන් තැනක් මේක අපි වැහිලා තිබිච්ච එකක් මේ මේ ආපහු මේ ප්‍රේක්ෂකයෝම අපිව ගෙනල්ලා මේ දැන් ඕන සිංහල ටෙලිනාට්‍ය හොයනවා. දැන් අර දෙමළ ටෙලිනාට්‍ය සමාවෙන්න මම එහෙම කියනවාට මේ විදේශීය ටෙලිනාට්‍ය වලට දැන් තියෙන මේ ඉල්ලුම අඩු වෙලා තියෙනවා. දැන් ආපහු ලංකාවේ ටෙලිනාට්‍ය සම්බන්ධව සමාජය ඇතුලේ කතිකාවතක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අලුත් ටෙලිනාට්‍ය හොඳට වියදම් කරලා කරන ටෙලිනාට්‍ය දැන් නිෂ්පාදනය වෙනවා. මට හරි සතුටුයි ඒක. මොකද ඒක තමයි විය යුත්තේ. තනමල්ලි ලොකෝලෙක් ගැන කතා කරද්දී යශෝදරා සහ දීප්ත අතර තිබුණු ඒ අප්‍රකාශිත අමුතුම ආකාරයේ ආදරය බොහෝම සංගමයකින් නිරූපණය කළා තිබ්බා. මං හිතන්නේ ටෙලිනාට්‍යයක අවසාන යශෝදරාගේ මරණය වෙනතුරු ඒ හැඟීම මොකද්ද කියන එක මිනිස්සුන්ට හිතා ගන්න බැරි තැනකට දෝලණය කරමින් නිර්මාණය වෙච්ච චරිත දෙකක් විදියටයි මට දැනුනේ. ඔබ යශෝදව මේ චරිතයට තෝරගන්න හිතුවේ මොකක්ද? ඔය අග්නිදාහයේ ෆිල්ම් එකෙන් පස්සේ මට ෆස්ට් ටයිම් ආපහු මම ගිහිල්ලා මේ මට හම්බෙන්න යශෝදක්ව වැඩ කරන්න මේ ඕකේ දැන් අග්නිදාහයේ ෆිල්ම් එක කරලා දැන් මම අවුරුදු 15කට වැඩි 15කට වැඩි. එතකොට ඒකේ රඟපාපු ප්‍රවීණ රංගන ශිල්පිනියක් මම ගිහිල්ලා මම ඊට පස්සේ වැඩ කරලා තිබුණේ නැහැ. මම කතා කරලා මේ පිටපත දුන්නා. පිටපත කියවලා එතුමිය මට කෝල් කරා. මල්ලි උඹ පටන් ගන්න තියෙන ටිකක් ලොකු වැඩක් පොඩි වැඩක් නෙමෙයි මං කිව්වා. ඔව් ලොකු වැඩක් මම පටන් ගන්න තියෙන්නේ. මේ මම සතුටුයි මේකට මට රඟපාන්න පුළුවන්. මට වෙනස් චරිතයක් හම්බෙලා තියෙනවා. මේක මම බලන් ඉන්නවා. ඔයා කොහොමද මේක මෙහෙම කරන්න කියලා මට දෙන්න පුළුවන් ලොකු හුඟක් සපෝට් මට දුන්නා. මේ සපෝට් එක හොඳටම දුන්නා මට මේ වැඩේ ඉවර කරගන්න. ඉතින් අර අර කිව්වාගේ අප්‍රකාශිතක ගැන අපේ ජීවිතවල තියෙනවා සැඟවුණු කලාප අපි හැමෝගෙම. ඉතින් මේ දීප්තගේ ජීවිතේ ගොඩනගින්න දැන් අධ්‍යාපනය කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ගම් වලට අපි අපේ ගම් වලට ගියහම මේ ඒ තරුණ ජීවිත හුඟක් වෙලාවට අධ්‍යාපනයේ මිස් වීමත් එක්ක තමයි මේ හැම දෙයක්ම මිස් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපිට පෙන්වන්න ඕනලා තිබුණෙත් ඔන්න ඕකම තමයි. කියන්නේ කෙනෙකුට ජීවිතේ කොහේ ගියත් අධ්‍යාපනය කියන එක යම්කිසි ප්‍රමාණයකට හරි අධ්‍යාපනයක් තිබිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. මොකද ඒක මම අත්දැකීමෙන් මම කියන්නේ. ඉතින් මම මගේ ජීවිතේ ගොඩ ගහගත්ත අත්දැකීම් ටික තමයි මම තනමල්ල කොල්ලෙක් කරා මම කියලා. එතකොට මට ඒක අමුතු දෙයක් නෙමෙයි. ආයික මට නැවත අධ්‍යයනය කර කර කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ වගේම අපිට ජීවිතේ යශෝදරා වගේ අක්කලා අපිට ජීවිතේ ඕන තරම් හම්බෙලා තියෙනවා. යශෝදරා වගේ නොවුණත් එහෙම අපිට සම්බන්ධතා තිබිලා තියෙනවා ජීවිතේ. ඉතින් මම හිතනවා මේ තනමල්ල කොල්ලෙක් ඔය ඒ කියන්නේ අර තියෙන ලයින් අප් එක කඩා ගන්න නැතුව මම ওই චරිත දෙක හරියටම අතුරු යනවා වගේ වැඩ. ඔව්. ඉතින් ඒක ඒ ගානට මම අරන් ගියා කියන එක මම විශ්වාස කරනවා. මොකද ඒක අපි නොකියපු තැන් තියෙනවා. ඒක يعني මිනිසුන්ට ඇඟිල්ලෙන් එන එන දැන් ඒ දැන් අපිට හුඟක් වෙලාවට මේ Facebook වල එහෙම අපිට තියලා තිබුණේ ඇයි එහෙම වෙන්නේ නැත්තේ මෙහෙම වෙන්න පුළුවන් නේද ඒ දෙන්නගේ එහෙම සම්බන්ධයක් තියෙන්න පුළුවන් නේද මම කොයි සම්බන්ධය මට ටෙලිවිෂන් එකනේ මම මේ තෝරගෙන තියෙන්නේ මම සිනමාව නෙමෙයි තෝරගෙන තියෙන්නේ ඒක මම ටෙලිවිෂන් එක ඇතුලේ සමහර වෙලාවට AI නොකියු සම්බන්ධතා තියෙන්නේ නැති නමුත් ඒකෙත් එතනට වඩා මට වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයන් මෙතනින් ගෙන නතර කරන එක මම හිතනවා ඒක මම ජයග්‍රහණය කරා කියලා ඕක එතනින් එහාට මොකක් හරි දෙයක් අපිට පටලවා ගත්තා නම් තනමල්ල කොල්ලෙක් මීට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. ඔබ බොහොම පරිණත අත්දැකීම් තියෙන රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම තරුණ පරම්පරාවත් එක්ක ඔබ නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා. අපේ රටේ තරුණ පරම්පරාව දේශපාලනය දිහා බැලුවොත් වත්මන් දේශපාලන ධාරාව පිළිබඳව දේශපාලන වේදිකාව පිළිබඳව ඔබ දරන මතය මොකක්ද? තරුණ පරපුර එක්ක බලනකොට මම කියන්නේ තරුණ පරපුර දේශපාලන මීට වඩා සවිඥානික විය යුතුයි කියලා. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් තාත්තා මොන වැරද්ද කරත් පුතාවත් කතර ගන්න ජාතියක් අපි.
කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන තැනක තමයි අපේ දේශපාලන හැමතිස්සෙම අපේ පරම්පරාව අරගෙන යන්නේ. දැන් අපි එතනින් එහාට මීට වඩා තරුණිය සවිඥානික විය යුතුයි කියන එකයි මගේ අදහස. එතෙන්ට ඒක පත් කරන්න මම ඒක කවදාවත් තරුණ පරපුරට හරි සමාජයට හරි මම ඇඟිල්ල දික් කරන්නේ. මම හිතනවා සමාජයේ කියන්නේ අපිට ඉස්සර කලාකරුවන්ට කියන්නේ සමාජයේ පෙර පෙර දැකුම් කරුව කියලානේ අපි කියන්නේ කලාකරුවන්ට. මම කියන්නේ ඒ අර එහෙම මිනිස්සු නැතිවීමත් එක්කම තමයි මේ සමාජයේ පිරිහෙන දේශපාලන හරි දේශපාලන වටපිටාවක් තෝරගන්න බැරි. හරි කෙනාව තෝරගන්න බැරි වටපිටාවකට අපි ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ මේ කලාකරුවන්ගේ තියෙන නිහඬත්වය කියලා තමයි මගේ මතය නම්. ඒක නිසා මම කියන්නේ ඕනම දියුණු රටක කලාව ඉස්සරහෙන් තියෙනවා. ඒ කලාව ඉස්සරහෙන් තියෙන රටවල් ඉක්මනට දියුණු වෙනවා. ඒ දියුණු වෙන රටවල් වල තරුණ පරම්පරාවලු ඒ වගේම ඉදිරියෙම දියුණුවේ ඉදිරියෙම ඉන්නවා. ඒක නිසා මම කියන්නේ තව මේකට එකතු වෙනවා මදි තරුණ පරම්පරාව අපේ. තව එකතු වෙන්න ඕන සහ ඊට වඩා පුළුල්ව හිතන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඔබ රංගන ශිල්පියෙක් වුණත් බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. සම්මාන උල්ලකට සහභාගී වුණත් අපි ඔබව දකින්නේ ওই විදිහටමයි. ඔබේ ඇඳුම වෙනස් වෙන්නේ නැහැ. ඔබ හරිම සරලයි. ඔබ කොහොමද මේ විදිහට හිත හදාගෙන නළුවෙක් කියන දේ ඔළුවට ගන්න නැතුව ඉන්නේ? ඉතින් මම අහන්නේ මේ නළුවෙක් කියන එක මම ඔළුවට අරගෙන තව මොනවද මට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම අමුතුවෙන් හිතලා මේ අමුතුවෙන් හිතලා මෙහෙම ඉන්න හදනව නෙමෙයි. මේක මගේ විදිය. මම ආස් කරපු විදිය. මම මට ජීවිතේ මේ ආපසු හැරලා බලද්දී මම ජීවිතේ හරි සතුටු වෙනවා. ඒ කියන්නේ හරි සතුටු වෙනවා මගේ මොකක්ද ඒකට කියන්නේ මේ වෘත්තීමේ ජීවිතේ දිහා බැලුවත් මගේ ජීවිතේ දිහා බැලුවත් කුඩා කල සිතන් ඉඳන් මම ආපහු හැරලා බලනකොට මම මට සතුටු වෙන්න පුළුවන් දේවල් තමයි හැමතැනම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම හිතනවා නළුවෙක් වුණා කියලා මට අමුතුවෙන් රඟපාන්න බෑ. මම කැමරා එකක් ඇක්ෂන් කිව්වම මම එතෙන්දි රඟපාන්න හැරෙන්නේ එතනින් යට රඟපාන්න නෑ කියන තැන තමයි මං ඉන්නේ. මං ඒකයි මුලදිම කිව්වේ ඔබ සාමාන්‍යයෙන් පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සෙක් කියලා. ඔබ ඉතාමත්ම හොඳ පෞල් ජීවිතයක් ගත කරන රංගන ශිල්පියෙක්. මං දන්න පරිදි ඔබේ බිරිඳ සංජීවනි. ඔව්. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙක්. ඔබ දරුවන්ට බෙහෙවින්ම ආදරය කරන කෙනෙක්. ඔව්. මට දැනගන්නට ලැබුණා මගේ හිතවතෙක් කිව්වා රූපගත කිරීමක් අතරතුරදී ඔබ ජංගම දුරකථනයේ නිතරම අතට අරගෙන බලනවා කියලා. ඔබ බලන්නේ ඔබේ දරුවෝ දිහා. හැම වෙලාවෙම මට එහෙම පාළුවක් අරින් මේ ආවහම දැන් මට ගෙදර වෙන දේවල් එහෙම මතක් වෙනවනේ. මොකද මේ ගෙදර ඉන්නකොටත් එහෙම තමයි. දැන් මට මගේ ලොකු පුතා නේත්‍රු කරනවා චන්ද්‍රයාට අවුරුදු දැන් 14ක් විතර වෙනවා. දුව කේතකි අවුරුදු 12කට පස්සේ තව පුතෙක් හම්බුණා තිරු කරනවා චන්ද්‍රයා. ඉතින් මෙහෙමයි මම මේක මම මෙහෙම කිව්වොතයි දැන් මම රංගන ශිල්පියෙක් වෙනකොට මම හිතුවා මේක ඇවිල්ලා මාර තැනක් තමයි මේක මේ ව්‍යාපාරයක් විදියට මේක නළුවෙක් වුණාට පස්සේ මොකද අපි දැක්කේ හීනයක් මේක. හැබැයි මට මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපේ වෘත්තීමේ භාවය කොතනද තියෙන්නේ කියන එක. හැබැයි ඔය ඔක්කොම ඔළුවට දාගෙන ජීවත් වෙන්න ගියොත් අපි මේක හෙන පිස්සුවක් වෙනවා. මම ගේ ඇතුළට ගියාට පස්සේ මට මොන ප්‍රශ්නේ තිබුණත් මට මේ දරුවොත් එක්ක ඉන්න එක මගේ බිරිඳත් එක්ක ඉන්න එක මගේ අම්මා මගේ ඒ ගෙදර අයත් එක්ක ඉන්න එක මම හිතනවා මම විශ්වාස කරන එක තමයි මොන දේ වුණත් අවසානයේ ඉතුරු වෙන්නේ ගෙදර විතරයි කියන එක. ඒක මට උගන්නු පාඩම ජීවිතේ. ඉතින් ඒක නිසා මේ මම ඒත් එක්ක ඉන්නවා. ඒක ඉතින් ඒ අයත් බලාපොරොත්තු වෙනවා මටත් ඒක නැතුව බෑ දැන්. ඉතින් මම ඒකට අබ්බැහි වෙලා. අද සිංහල ටෙලිනාට්‍ය වලට නැවතත් හොඳ ඉල්ලුමක් ලැබිලා තිබුණත් බොහෝ තරුණ පරම්පරාව පෙළඹෙනවා කොරියන් ටෙලිනාට්‍ය, තුර්කි ටෙලිනාට්‍ය මේ වගේ ටෙලිනාට්‍ය බලන්න. මේ ප්‍රවණතාවය ඔබ දකින්නේ කොහොමද? ඒක හරිම ඛේදදනිකයි. ඒ කියන්නේ උදාහරණයක් විදියට දැන් ටෙලිවිෂන් එක ගමුකෝ ලෝකේ ලංකාවේ ගමුකෝ ටෙලිවිෂන් එක කියන්නේ අපිට මේක සල්ලි දීලා බලන එකක් නෙමෙයිනේ. ගෙදර හැම ගෙදරකම ටෙලිවිෂන් එකක් තියෙනවා. මේ ස්විච් එක කරකවාම ඒකෙන් පෙන්වන දේවල් අපි බලනවා. ඒක තමයි ටෙලිවිෂන් එක. එතකොට කතාවක් දෙනවා ටෙලිවිෂන් එක. ඉතින් ඒක දවස්වල අපි පාවිච්චි කරේ මේ වෙලඳාම ඒක ඔක්කොම හරි.
නමුත් ටෙලිවිෂන් එක ඉස්සරහා තමයි සමස්ත ප්‍රජාවම ගොඩනගන්නේ හැදෙන්නේ. දැන් උදාහරණයක් විදියට මගේ දරුවෝ පොඩි කාලේ ඉඳන්ම ටෙලිවිෂන් එකත් එක්ක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒකට මම බලනවා පුළුවන් තරම් ටෙලිවිෂන් එකෙන් හොඳ දේ විතරක් එයාට පෙන්වන්න. දැන් කොරියන් ටෙලිනාටි බලනවා නෙමෙයි බැලෙනවා. ඉන්දියන් ටෙලිනාටි බලනවා නෙමෙයි බැලෙනවා. මොකද හේතුව ඒක වෙනස් කරගෙන බලන්න දෙයක්වත් නැහැ. දැන් උදාහරණයක් විදියට කොටස් 100 200 300 යන ටෙලිනාට්‍යයක් අවුරුද්දක් එකමාරක් යනවනේ ටෙලිවිෂන් එකේ. ඒකට මේ මිනිස්සුන්ට බලන්න දෙයක් නැහැ. හොඳ ටෙලිනාට්‍යයක් නැහැ. ටෙලිනාට්‍ය හැදෙන්නේ දැන් පහුගිය අවුරුදු 5යම අපිට දීලා තිබිච්ච එක තමයි මේ ලංකාවේ ටෙලිනාට්‍ය කරන්න එපා, ලොකු ගණන් වලට කරන්න එපා. මෙන්න මේ වගේ තමයි ඒගොල්ලෝ දීපු රේට්ස් වලට අපි වැඩ කරන්නේ. එතකොට ඒක ඇතුලේ හොඳ නාට්‍ය කරන්න බෑ අපිට. එතකොට කරන්න පුළුවන් ඔය වගේ සෝප් ඔපෙරා තමයි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. දැන් අපි මේ අපි අද මෙතනට මම අර මං කිව්වා වගේ මම සියලු දේ මිස්සල මං ආපව ගොඩනගින්නේ මේ රසවින්දනයත් එක්ක මේ කියවීමත් එක්ක මේ බැලීමත් එක්ක මං හැදෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඕනම තරුණයෙකුට හොඳ රසවින්දනයක් ආවොත් එහෙම ඉතින් එහෙට දෙයක් නැහැ ජීවිතේ. දැන් අපි වර්ක්ෂොප් කරනකොට දැන් ඔය සමහරලාට ඔය රංගන පාඨමාලා වැඩමුළු කරනකොට හිටපු ගමන් ඔය වෘත්තියේ තලවල ඉන්නේ එනවා ડોක්ටර්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ අපිත් එක්ක ඉගෙනම අපි කියන්නේ ડોක්ටර් කෙනෙක් වුණා. කවුරු වුණා වෘත්ති මේ තලයේ මොන ස්වභාවයක තිබුණා රසවින්දනය කියන එක ඉතා වැදගත්. ඒකත් එක්ක මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. මම ඒක කියන්නේ සමාජය අපිට අධ්‍යාත්මිකව එළියට හදාගෙන යන්න නම් කලාව ඍජුවම මැදිහත් විය යුතුයි. එතනදී ටෙලිවිෂන් එක මාර විදියට වැදගත් ලංකාවේ. රටක ටෙලිවිෂන් එක ඉතා වැදගත්. ඒක ටෙලිවිෂන් එක පිස්සු නැටුවොත් එහෙම වල්බුරු සමාජයක් තමයි අපේ හැදෙන්නේ. ඒකනේ ඒක හන්දියක් නැති. ඒක දැන් අවුරුදු 15ක් තිස්සේ මම දැන් මේ අද ඊයේ නෙමෙයි මේක කියන්නේ. මම අවුරුදු මං හිතන්නේ මම ටීවී ඉන්ටර්වියු එකට අරේ මේ ගියොත් මම අවුරුදු ගාණක් තිස්සේ මම ඕකම තමයි කියන්නේ ටෙලිවිෂන් එක අපිට මේක හදලා දෙන්න කියන එක තමයි මට දැන් ආයි එකම දේ කියලා මට ඇත්තටම මම දැන් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්නේ නැහැ. මොකද හේතුව මම කතා කරොත් කතා කරන්නේ හැමදෙස්සම මේ ටෙලිවිෂන් එක හරි සිනමාව හරි ගොඩනගෙන්න ඕන විදිය ගැන තමයි මම හැමදෙස්සම කතා කරේ. මම වල්පල් කතා කරේ නෑ. ඉතින් දැන් මේක මිනිසුන්ට අහිලා මම හිතනවා මේ මාවත් සමහරට එපා වෙන්න පුළුවන්. එකම දේ කතා කරනවා කියන්නේ කොයි විදියට එකම දේ කතා කරත් ඔබ කොයි තරම් දක්ෂ නළුවෙක් වුණත් ජනප්‍රිය නළුවෙක් වුණත් ඔබ ජනප්‍රියත්වයේ පිටිපස හඹා යන කෙනෙක් නන් නෙමෙයි. ද YouTube සාකච්ඡාවක් වුණත් ඔබව දකින්නට ලැබෙන්නේ නැතිම තරම්. ඔව්. හැබැයි මම මේ වැඩසටහනට ඔබට කතා කරපුවාම ඔබ මේ වැඩසටහනට කැමැත්තෙන් සහභාගී වුණා. ඇයි ඒ ඔබට එහෙම හිතුනේ? මෙහෙමයි. එකක් තමයි මේ ඔයා හිතන්න එපා ඔයා කැලුම් විජේසූරිය. ඒකෙන්ද අපි පොඩි කාලේ ඉඳන්ම දැකපු කැලුම් අයියා ඔයා. එතකොට මට කවදාවත් ඔයා කතා කරාම අනේ අයියේ මට එන්න බෑ කියන්න බෑ. ඉතින් මම එකක් අනිත් එක තමයි ඒක තමයි පළවෙනි කාරණාව. මම ඔබ නිසා තමයි පළවෙනි එක මම මෙතනට එන්නේ. YouTube නාලිකා ආයි දැන් මේක තනිකර පිස්සුවක්. මේක කොහේ හරි කාගෙරි කුණු ගොඩක් වෙලා උසලා account එකට සල්ලි දාගන්න විදියක් තමයි මම පොදුවේ මම හැමෝටම කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ඒක ඇතුළේදී මම විශ්වාස කරනවා අපි ඒකට පාවිච්චි වෙන්න ඕනේ නැහැ කියලා. මම හුඟක් වෙලාට මගේ සහෝදර නළුලියන්ට කියන්නේ මේ පොඩි gedara පොඩි ප්‍රශ්නයක් එළියට දැම්මත් ඒක ටග්ගාල YouTube නාලිකාව කතා කරලා දාගන්න එක තමයි මේ දැන් ඇවිල්ලා තියෙන ට්‍රෙන්ඩ් එක. ඉතින් ඒක නිසා ඒක එතනට අපි පාවිච්චි වෙන්න ඕනේ නැහැ කියන තැන මම ඉන්නවා. සහ මම අනිත් එක මේක විඳන්නවා මේ කැලුම් අයියා මගෙන් අහන ප්‍රශ්න ටික මේ එහෙම ප්‍රශ්න නෙමෙයි කියලාත් මම දන්නවා. මම කොච්චර මේ ඇක්ෂන් එකෙන් පස්සේ මම කොච්චර වැඩ දැම්මත් වැඩක් නැහැ. අවසානයේ අපි ඉතුරු වෙන්නේ අපි කරපු වැඩ ටික. ඒක නිසා මම කියන්නේ මම කටවහගෙන වැඩ කරනවා. මම කටවහගෙන වැඩ කරන හින්දා තමයි මට වසර අවසානයේ මොකක් හරි සම්මානයකුත් හම්බෙලා මාව නැවතත් කතාබහට ලක් වෙන්නේ. ඒක නිසා මම ඒක තමයි මම කරගෙන ආපු පිළිවෙල. ඒක කැඩෙන්නේ නැහැ තව ඉස්සරහට. ඕක කැඩෙන්නෙත් නෑ කඩන්නත් නෑ කිසි කෙනෙකුට කඩන්න උත්සාහ කරාට ඇති වැඩකුත් නෑ. මොකද ඔබ නිරූපණය කරලා තියෙන චරිත අමරණීයයි. ඒ වගේම ඔබේ පළමු අධ්‍යක්ෂණය සුවිශේෂී. Thank you. මෙතනින් එහාට ඔබ කොහාටද යන්නේ? මම හිතන්නේ මම පටන් ගත්ත විතරයි තාම කියලා. ඒක තමයි ඇත්තත්. ඒ කියන්නේ මට තාම මීට වඩා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මට මීට වඩා මිනිසුන්ගේ ආදවත් කොනිටන්න පුළුවන් කෙනෙක් මට මීට වඩා මම මේක මම හොඳ ආකාරම දන්නවා. ඉතින් අපේ මම අදටත් මම දුක් වෙන එකම කාරණාව තමයි අපේ ව්‍යාපාරයක් විදිහට අපේ මේ ටෙලිනාට්‍ය ශ්‍රේෂ්ඨය හරි සිනමා ශ්‍රේෂ්ඨය හරි හැදිලා නැති එක ගැන
ගියේ ඇතුළේ ඉඳන් මම ගොඩාක් කල්පනා කරන එකනේ. ඉතින් වැඩ කරන්න ඕනේ තව. පුළුවන් තරම් මම අර කිව්වා වගේ අවසානයේ අපි ගැන අපි ඉතුරු වෙන්නේ අපි කරපු වැඩ ටික විතරයි. සමාජය හරි මගේ දරුවන් හරි බලන්න හරි කතා කරන්න හරි ඉතුරු වෙන වැඩ කරපු විතරයි. මම හිතන්නේ මම තාම වැඩ කළ තියෙන හරිම පොඩ්ඩයි. ඒකින්ද ඉස්සරහට වැඩ කරන්න මට වැඩ කරන්න පුළුවන් අය. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපිට තියෙනවද කියන එක තමයි අපි හැමදාම බලන්නේ. ඉතින් මම හැමදාම ඒ කියන්නේ ආයෝජකෙින්ද ආයෝජකින් විතරක්ම නෙමෙයි දැන් මේක නිෂ්පාදකවරු නිෂ්පාදකවරු නැතිවීම ප්‍රධානම ප්‍රශ්නය. හැබැයි කර්මාන්තේ නැතිවීම ඒ කියන්නේ ලාභ උපයන කර්මාන්තයක් නොවීම මේක ලොකු ගැටලුවක්. ලොකු ගැටලුවක්. දැන් සිනමාව කියන්නේත් ලාභ උපයන කර්මාන්තයක් විදිහට මම දකින්නේ නැත. ඒ කියන්නේ ලාභ උපයනවා එක කණ්ඩායමක් විතරක්. ඒ කියන්නේ පොදුවේ ගත්තාම වැඩ කරන අයට දැන් රංගන ශිල්පීන්ට හරි කාර්මික ශිල්පීන්ට හරි එහෙම මේ ලාභ උපයන්න වෘත්තීමේ තලයක ජීවත් වෙන්න පුළුවන් තැනක අපි නැහැ. ඉතින් ඒක නිසා ඒක හදා ගන්න ඕන කියන තැන තමයි මම හැමදාම කතා කරන්නේ. තව අවුරුදු 10කින් ඔබ ඔබ දකින්නේ කොහොමද? තව අවුරුදු 10කින් මම හිතනවා කැලුමයි මට මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තියෙනවා දැඩිව. මගේ උත්සාහය ඒක. මොකද මට ලොකු ලොකු ටාගට් නැහැ. දැන් මම මට දැන් හැමෝම කියද්දි මේ ලංකාවේ ඉන්න එපා මෙහෙම යන්න යන්න කියලා මට හැමෝම කියද්දි මම නැවත නැවතත් මම නතර වෙන්න හේතුව තමයි මේක අපි කෙලවරක් දකින්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. බැරිත් නැහැ මේක හදනවා නම් කල්පනා කරනවා නම් කෙනෙකුට මේක වෙනස් කරන එක මාර්ගයක් නෙමෙයි. ඉතින් ඒකට ඌමනාව සහ මේ ඒ දැක්මක් තියෙන්න ඕනේ යම්කිසි. ඉතින් ඒක තිබුණොත් එහෙම අපිට පුළුවන් මේක ඉවර කරගන්න බැරි කමක් නැහැ. ඔබට යන්න ඕන තැනට නියමාකාරයෙන් ඔබව අනිවාර්යෙන්ම රැගෙන යාවි. ඔබේ හිත හයියයි ඔබ යන්න ඕන තැනට කොහොම හරි යනවා අපේ හදපිරි සුබපැතුම්. Thank you. ඉතින් එහෙමනම් Heart to Heart with කැලුම් සඳහා සමානුග්‍රහකත්වය දක්වන ඔබේ ගුවන් ටිකට් පතට ඔබේ වීසා එකට ලංකාවේ තියෙන හොඳම ට්‍රැවල් ඒජන්සි සමාගම Wings for World අපි බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ස්පාසිලෝන් ස්පාසිලෝන් ඔබ වෙනුවෙන් මේ තිලිනය ලැබලා දීලා තියෙනවා ඔබේ සහභාගීත්වය අගය කරමින් සතුටින් බාර ගන්න. ස්තුතියි. අපේ රටේ දෙයක්. ඒ වගේම තවත් දේශීය නිෂ්පාදනයක් රොබොටික් බයි රොලංකා එහි හිමිකාරිය අනුජි මෙන්න මේ තිලිනය ඔබට ලැබලා දීලා තියෙනවා ඔබ වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක් කියලා බලමු අපි. මේ තැයි ගුණක් මට නේද? බොහොම ස්තුතියි. ෂා මගිතනි සිංහ මුහුණක් තියෙන්නේ. ඒකනේ. ස්තුතියි. ඒ ඔබටමයි. ඒ වගේම ඔබ මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්. ඉතින් මගේ වැඩසටහනට ඇවිල්ලා මේ මගේ ආදරය ඔබට පුද කිරීම ඒකත් සතුටින් බාර ගන්න. Thank you. Thank you very much. ඉතින් එහෙමනම් සමුගන්නටයි සූදානම් වන්නේ Heart to Heart with කැලුම් සමගින් ඔබේ ප්‍රියතම මගේ ප්‍රියතම ආදරණීය රංගන ශිල්පියා රොෂාන් රවීන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි ඔබේ ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ආයුබෝවන්. Thank you. ආයුබෝවන්. රොෂාන් රවින්ද්‍රව මම එකේ තියෙනවා. තසුන් පතිරණ බිමල් ජයකොඩි සහ තුමිත දොදන් තැන්න එක මට්ටමක තියෙනවා.